ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත කැපිටල් මහරජා සමූහ ව්‍යාපාරී අධිපති රාජමහින්ද්‍රන් දිවිසැරිය නිමා කරයි රිෂාඩ්ගේ නිවසේ මිය ගිය දැරිය ගැන ප්‍රකාශ 30ක් සටහන් කරගනි තරංගරුගේ බැංකු ගිණුම් පරීක්ෂාවට නරොච්චෝලේ ප්‍රදේශයේත් බාල වයස්කාර දැරියකට වද හිංසා පියා සහ නැන්දම්මා අත්අඩංගුවට කොවිඩ් වැළඳී මිය යන්නේ එන්නත් ලබා ගත්තේ නැති පුද්ගලයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් ද කැපිටල් මහරජා සමූහයේ සභාපති ආර් රාජමහේන්ද්‍රන් මහතා අද අලුයම අභාව ප්‍රාප්ත වී තිබෙනවා භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක මෙරට ප්‍රථම පෞද්ගලික රූපවාහිනී මාධ්‍ය ජාලය නිර්මාණය කළ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් හේවත් කිලි මහරජා මහතා අද පෙරවරුවේ ආභව ප්‍රාප්ත වුණා. ඔහු කැපිටල් මහරජා ආයතනයේ ප්‍රධානියයි. මේ යන විට 79 වන වියෙහි පසු වූ ඒ මහතා කොවිඩ් රෝගය ආසාදිනී වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියා. මෙරට මාධ්‍ය ශාස්ත්‍රයේ තුල සුවිශාල පෙරලියක් සිදු කරමින් සිරස මාධ්‍යාලය ආරම්භ කිරීමට මුල් වූ කිලි මහරජා මහතා නිරන්තරයෙන්ම දූෂණය වංචාව අපරාධවලට එරෙහිව නැගී සිටියා. තම මාධ්‍ය භාවිතය තුළ දේශපාලන පෙරළි රැසකට මුලපිරු කිලි මහරජා මහතා ලෝ ප්‍රකට දක්ෂ ව්‍යාපාරිකයෙක්. සෑම විටම ඔහු සිය ආයතනයේ මාධ්‍ය මතය ජනතාව සමග සිට ගැනීමට මෙහෙයවූ අයෙක්. තමන් දිවිගෙ වූ භූමියට ණය නැති මිනිසෙකු ලෙස ජීවිතයට සමුදුන් කිලි මහරජා මහතාට තමන් පැතු ලොව විවර වේවා යන්න වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලේ ප්‍රාර්ථනයයි. රිෂාඩ් නිවසේ සිටියේදී මියගිය දැරියගේ සිදුවීමට අදාළව ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බලෝදීන්ගේ නිවසේ සිටියේදී මියගිය දැරියගේ සිදුවීමට අදාළව මේවන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන තිබෙනවා. මෙම සිදුවීමට අදාළ තරවකරු ලෙස හඳුනාගත් පොන්නයා පණ්ඩාරම් හේවත් ශංකර් නම් පුත්කලයාගේ බැංකු ගිණුම් කිහිපයක්ද පොලිසිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ආගරපතන ප්‍රදේශයේ බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට මුදල් බැරවීමක් සිදුව ඇති බවටයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මේ අතර එම නිවසට පැමිණ නැවත පිටව ගිය පුද්ගලයින්ගේ ප්‍රකාශද වෙනවා. මීට අමතරව මෙම නිවසේ සේවය කළ සේවක සේවිකාවන් රැසකගේ ප්‍රකාශද සටහන් කර තිබෙනවා. මෙහි ප්‍රධානම තරවකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා වන පණ්ඩාරම් හේවත් ශංකර් නැමැත්තා විසින් මෙම සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස හඳුනාගත් රිෂාඩ් බදෝදීන්ගේ බිරිඳ ඇගේ පියා සොහොයුරා හා තැරවකරු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි අධිකරණය අවසර ලබා දුන්නේ. බදුදින්ගේ බිරිඳ කිරුළපන පොලිසියෙත් සෙසු සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලිසියෙත් රඳවා ප්‍රශ්න කිරීම සිදු කරනවා. ඒ අනුව ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ඔවුන් යලි හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ සිටියදී අදාළ දැරිය මියගිය දිනට පසු දින ඇති වූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදුදින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ පසුගිය 17 වනදායි එහිදී ඔහු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ තමන් රෝහලේ ගෙවන වාට්ටුවකට මාරු කරන ලෙසයි. නමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමේ පැවතීම හේතුවෙන් වෛද්‍යවරුන් විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.
තමගේ රෝගී තත්ත්වය අසාධ්‍ය බව හැඟ වූ රිෂාඩ් බදෝදීන් ඔහුට පානය කිරීමට ලබා දුන් බෙහෙත් පෙති සියල්ල විසිකර දමා ඇති බවටයි පසුව අනාවරණය වුණේ. අනතුරුව ඔහු ප්‍රතිකාර අවසන් කර නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කෙරුණා. ඒ අනුවයි ඔහු ඊයේ පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ලැබුවේ. මේ අතර මියගිය දැරියට සාධාරණයේ ඉටුකරන ලෙස බල කරමින් හැටන් කොටගල නගරයේ පිහිටි කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලයේ ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් අද දින දී උද්ඝෝෂණයක නිරත වුණා. වන්මුරේ වෙන්දා. මේ අතර නොරොච්චොල ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් ක්‍රූරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඇගේ පියා හා නැන්දනිය අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. එවැගේම ඊයේ දිනේදී නොරොච්චොල පොලිසිය මගින් 13 හැවිරිදි දැරියක් ක්‍රූරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ පියා සහ පියාගේ සොහොයුරිය නම් දැරියගේ නැන්දනිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසියට ලද තොරතුරක් අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශනය පවත්වා මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවටගත් සැකකරු සහ සැකකාරිය ඊයේ දිනේදී අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අගෝස්තු 2 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් ලබා ගන්නේ නැත්නම් කොවිඩ් වෛරසයේ වැළඳී මිය යා හැකි බව සෞඛ්‍යංශ පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. පෞගිය සති තුනක මරණ අපි දත්ත විශ්ලේෂණය කරලා බැලුවා. එම දත්ත විශ්ලේෂණය කරාම අපිට දැනගන්න හම්බුනේ මෙම බොහෝ මියගිය අය තාම එන්නත් ලබාගෙන නැති බවයි. ඒ වගේම දැනට අපි යම්කිසි වැඩිවීමක් දකිනවා රෝගීන්ගේ පෞගිය සතිය තුළ. එම රෝගීන් වැඩි වෙලා තියෙන රෝහල්වලට අපි වසංගත රෝගී එකකෙන් වෛද්‍ය නිලධාරීන් කණ්ඩායම යව්වා. කොයි වගේ රෝගීන්ද මෙම රෝහල්වලට ඇතුළත් වෙලා ඉන්නේ කියලා, ඒ වගේම ඔවුන්ගේ එන්නත් කරණය පිළිබඳව අපි දත්ත ලබා ගත්තා. එම රෝගීන්ගෙත් බැලුවම තාමත් සමහර අපේ සමාජයේ ඉන්න අපේ පුරවැසියන් මෙම එන්නත් ලබාගෙන නැහැ. ඒ අය තමයි මේ ගොඩක් වෙලාවට මෙම රෝගය වැළඳිලා මේ පාර රෝහල් ගත වෙලා තියෙන්නේ. මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා අවුරුදු 60ට වැඩි සියලුම වැඩිහිටියන් එන්නත මොන එන්නදද කියලා හොයන්න බලන්න එපා. ඒ තමයි අදාළ මරණ සියල්ල පසුගිය 23 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුද්ගලින් 26ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4054ක් ලෙසයි. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 306622 දෙනෙකු ලබාගෙන තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලින් සංඛ්‍යාව 35720ක්. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුද්ගලින් 69830 දෙනෙකුට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල අදත් එන්නත් කරන කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්. කොතලාවල පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම වැඩමුළුව පැවැත්වෙන්නේ ලබන මාස 3 වනදායි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙන්ම රට තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඊට විපක්ෂය සිය විරෝධය පළ කරමින් විවිධ ප්‍රකාශ මාධ්‍යට නිකුත් කරමින් සිටිනවා. ආණ්ඩුපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන්ට කොතලාවල පනතේ ඇති කරුණු උපුටා දක්වමින් ඊට ප්‍රතිචාර දක්වනවා. මෙවන් පසුබිමක මෙම පනත සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන මාස 3 වනදා පසුවරු 2ට මෙම වැඩමුළුව පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඊට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනු ඇති. විවිධ පාර්ශවයන් කොතලාවල පනත පිළිබඳව සිදු කරන ප්‍රකාශ හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අධ්‍යාපන ශාස්ත්‍රයේ විද්වතුන් කිහිප දෙනෙකු සහභාගී වීම
කිරීමට නියමිතයි. දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල පනත් කැටුම්පතේ දෙවන දින විවාදය ලබන 6 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර මෙම පනත් කැටුම්පතට එරෙහිව සංගම් 41ක නියෝජිතයින් ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. ඊට තැපැල් ගුරු සහ විදුහල්පති සංගම් ඇතුළත්. මෙම ගිවිසුම අත්සන් තිබුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. දැන් මේ හැමදාම ගේන සල්ලි තියන අයට ඉගෙන ගන්න දෙන්න කියන මේ තර්කය තරාදී එක පැත්තකට දාලා අපි මේ කතාව තරාදී අනිත් පැත්තට දැම්මු මේ රටට ඩොලර් රුපියන ඒ ඩොලර් ගන්න මේ කතා කරන්නේ ඩොලර් පිටට යනවා පිටරට ගිහිල්ලා ඉගෙන ගත්තාම මේ රටට ඩොලර් රුපියන වතුකම් කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයේ එක කතාවක් කි. ඒ වගේම කතාව පිට තව හොයා ගන්න පුළුවන් ඇති තරම් මේ රටේ ගොවි ජනතාවගේ සාමාන්‍ය ඇඟලුම් කම්වල වැඩ කරන සේවිකම්. ඔවුන්ට ප්‍රශ්න තියෙන්නේ මේ එකක් අනිකත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න හයියක් නැහැ. එහෙම කතා කරන්න මතයක් ගොඩනගා ගන්න එහෙම වේදිකාවක් ගොඩනගා ගන්න ශක්තියක් නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්න. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් තියෙන මේ තර්කය අපි හිතනවා කාටරි ඉගෙන ගන්න තියෙන අයිතියට වඩා මේ රටේ සාතිශ්‍ය බහුතරයක් මිනිසුන්ගේ අධ්‍යාපන අයිති වෙනුවෙන් තියෙන ඉතාම බලවත් සදාචාරමය තර්කයක් ඉතාම සාධාරණත්වය පිළිබඳ බරපතල තර්කයක් මේ අපි ජීවත් වෙන යුගයේ අධ්‍යාපනය කියන එක සම්පූර්ණ එකම පද්ධතියක් ඒක පාසල්ද විශ්වවිද්‍යාලද කියලා නෙවෙයි ලෝකේ දියුණු රටවල්වලත් අද ගණනාගලා තියෙන මොකක්ද අධ්‍යාපනය පිළිබඳ අරගලය අපි දන්නවා දැන් අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා පෞද්ගලීකරණය කරපු රටවල්වල පවා අද විශාල වශයෙන් අරගල පැනනාගලා තියෙනවා අධ්‍යාපනයේ ඒ වෙළඳපොළකරණයෙන් මුදවා ගන්න එංගලන්තයේ වේවා ඇමරිකාව වේවා ඕස්ට්‍රේලියාව වේවා ඒ රටවලත් මේ වගේ අරගල පැන නැගිලා තියෙන ඒවා අත්දහ බැලලා ඒවා සාර්ථක වෙලා තියෙන්නේ ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා ඔබ ඉතල තරම් ලේසි නෑ අපි පැහැදිලිවම ඔබ අපි එක්කව වෙලා මේක පරාජය කරනවමයි කියලා ශක්තිමත් කියන්නත් කැමතියි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම 78 විශ්වවිද්‍යාල පනත නොසලකා යන පෞද්ගලික අධ්‍යාපන කේන්ද්‍රයක් නිර්මාණය කරන්න යන්නේ එතනින් එහාට ගිහිල්ලා මුළු සමාජයේම මිලිටරීකරණයේ දිශානතියට ඩක්කගෙන යාම සඳහා වූ පිඹුරුපත්තික මෙන්න මේ පනත ඇතුලේ සකස් වෙලා තියෙනවා අපි දිගින් දිගටම අරගල කරමින් මේ සමාජයට තහවුරු කරලා තියෙනවා මතවාදී මේ ඉදිරිපත් කරලා තියෙන අධ්‍යාපනය කියන්නේ අයිතියක් කියලා හැබැයි මේ රටේ පාලකයන්ට හැම වෙලාවකම ඕනකම තිබුණා මේ අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ ජනතා අයිතීන් විකුණන්න ලාභ ලැබීම සඳහා අධ්‍යාපනය වැනි අයිතීන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීම සඳහා වූ අවශ්‍යතාවයක් හැම කාලෙකම හැම ආණ්ඩුවකම තිබුණා අධ්‍යාපනය කියලා කියන්නේ තනි මිනිස්සෙක්ගේ බූදලයක් නෙමෙයි ඒක මුළු සමාජයක් එකතු වෙලා හොයාගත්ත දෙයක් හෙට දින ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව මගින් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දිය යුතු බව ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා එලෙස විසඳුම් ලබා දෙන්නේ නැත්නම් අඛණ්ඩව වැඩ වර්ජනය දියත් කරන බවයි ඔහු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ පිරිස් මර්ධනය කිරීම වැටුප් විෂමතා අහෝසි කිරීමට ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණා. ඒ අනුව මෙම ගුරු විදුහල්පති වර්ජනයට අදට දින 14ක්. එහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාගෙන් අප විමසීමක් සිදු කළා. විදුහල්පති සේවාවල වසර 27ක වැටුප් විෂමතාවය විසඳීම වෙනුවෙන් හෙට දවසේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවට තමයි මේ වන විට ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශිත පත් කළ තිබෙනවා විශේෂයෙන්ම ගියපීරි සමාජවරයා විසින් කෙසේ වෙතත් හෙට දවසේ ඉදිරිපත් කරන ලබන කැබිනට් පත්‍රිකාව අනිවාර්ය ලෙසම ගුරු සහ විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවය විසඳීම වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් සහිත කැබිනට් පත්‍රිකාවක් විය යුතුයි අනිවාර්යයෙන්ම එසේ නොවන්නේ නම් අපිට සිදු වෙනවා තවදුරටත් අපේ උත්සාහ මාර්ගවලට නියැලෙන්න විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය කාලේ පුරාම විවිධ කැබිනට් තීරණ ගන්නු ලැබුවත් වැටුප්පසේ වසන්ත කොමිසම විසින් ඒ බොහෝ දේවල් ප්‍රතික්ෂේප කළා නමුත් කැබිනට් තීරණයක් කියන්නේ විධායක විසින් ගන්න ලබන තීරණයක් විධායකයට මේ සියල්ල යටයි එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට සුබ දවසක්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.